සුබ උදෑසන හැම කෙනෙකුටම. ඔව් ඔන්නර එහෙමනම් අන්න අදත් අපි බොහොම සුවිශේෂී දවසක් ආරම්භ කරනවා ජීවිතයට ඉඩ දෙන්න අපේ වැඩසටහනේ. අද බොහොම සුවිශේෂී දවසක්. ටිකක් ප්‍රබෝධමත්ව විනෝදයෙන් සතුටින් ගත කරන්න පුළුවන් දවසක්. මොකක්ද අද දවස? අද මේ ආටිස්ට් චැලෙන්ජ් නේ. හොඳ යාළුවෝ දෙන්නෙකුට අද දවසෙත් අපි මැදිරියට ආරාධනා කරා. ඉතින් ඒ යාළුවෝ දෙන්නට ඒ දිනටම අභියෝග කරගන්න තමයි ඉෂාරා තියෙන්නේ. මේ යාළුවෝ යාළුවෝ අභියෝග කරගන්නවා කියන එක හොඳ දෙයක් නේ. මොකද එතකොට ඒගොල්ලන්ගේ හදවත්වල තියෙන අර හැංගීචි තොරතුරු ඔක්කොම ටික එළියට ගන්නට පුළුවන්කමක් තියෙන. ඒක නිසා මේක මේ සුහද ගැටුමක්. හොඳයි තරහයෙන් කරගන්න ගැටුමක් නෙමෙයි. ඒක නිසා මේකේ විනෝදය, රසාස්වාදය ඔය ඔක්කොම තියෙනවා. මේ තියෙන මේ දවස්වල තියෙන ඔය ප්‍රශ්න, ස්ට්‍රෙස් එක මේ දේවල් ඔක්කොම පුංචි මොහොතකට අයින් කරලා දාලා මේ පැයක මාර්ක විතර කාලේ හරිම විනෝදෙන් සතුටින් ඉන්න පුළුවන්. දැන් තව රහසක් තියෙනවා. දැන් ප්‍රේක්ෂකය හිතයි අයියෝ යාළුව දෙනෙක් දෙන්නෙක්ගේ තොරතුරු අපිට දැනගෙන මොකද තියෙන ප්‍රයෝජනේ. හැබැයි මේ නිකම්ම නිකන් යාළුව දෙන්නෙක් නෙවෙයි. කලා ලෝකයේ අපි හැමෝම ආදරය කරන බොහොම දක්ෂ ප්‍රවීණ ඒ වගේම බොහොම ජනප්‍රිය රංගන ශිල්පියෙක් සහ ශිල්පිනියක් එකතු වෙනවා කියලා කියමු. තවත් එහාට යනවාද අපි? නෑ ඕනේ. ඊට කලින් අපි මේ ෂේප් කිමු ඔෂණ කිමු හැම කටේ පිට්ටුද කියලා. ආයිබන් සුබෝදයන්ක් දෙන්නට දැසරයි ආයිබන් සුබෝදයන්ක් ඉෂාරා අනුර ඒ වගේම සිරස ටීවී නරඹන ඕගලන්ටත් සුබම සුබෝදයන්ක් කියලා ප්‍රාර්ථනා කරනවා අදතන සුපුරුදු පරිදිම අපි තරු පහේ මුලතන් ගිය අරන් ඇවිල්ලා තිනවා හැමදාම වගේ අද අඟහරු අද දවසේ ෂෙෆ් සුජිත් ඉන්න අපිත් එක්ක රසවත් කෑම වර්ග දෙකක් හදන්න ඕ ඉතින් අද අපේ ආටිස්ට් දෙන්නෙක් ඉනවා ඒ වගේම අපේ අනුරයි සිනී එතන දෙන්නෙක් ඉන්නවා ඉතින් මෙතන අපි දෙන්නෙක් ඉනේ ඉතින් දෙන්නෙක් ඉන්නවා අද හදන කෑමක් දෙකක් හදනවා එහෙම බැලන්ස් කරගන්න එක තමයි. ඒ කියන්නේ එකම වර්ගයෙන් රස දෙකකින්. එකම වර්ගයෙන් රස දෙකකින් ඒ වගේම අපි හැමදාම ගෙදර තියෙන දේවල් වලින් තමයි ගොඩක් වෙලාවට අපි මේ ප්‍රෝග්‍රෑම් එක කරනකොට නිතරම බලනවා අලුත් කෑමක් ගෙදර තියෙන ඒ වගේ කොහමද හදන්නේ කියලා. අන්න ඒකයි ෂෙෆ්. දැන් ඉස්සර වගේ ටිකක් අපිට අමාරුයි. දැන් බඩු හොයාගන්නත් අමාරුයි ටිකක් ආර්ථික පැත්තත් අමාරුයි ගෙදර තියෙන දේවල් වලින් රසවත්ව තරු පහේ විදිහට හොඳ කෑමක් රසවත් කෑමක් අපි අද හදන්න දැන් ඉතින් පේන වැඩි නේද අපි දැන් ඔය මේක දකින්න කොට හදනවා මොකද්ද මේ අද හදන්නේ කියලා ඔසිනිගේ කටෙත් ඒවා සාමාන්‍යම කතාවක් තියෙනවා අද අපි හදනවා පිට්ටු හදනවා ඇත්තටම හදන්නේ බත් වලින් එක පිට්ටුවක් හදනවා නූල්ස් වලින් එක පිට්ටුවක් හදනවා ඒවාට ගෙදරදී ඕන ඉන්දියාප්පේ ඕන දෙයක් මැකරෝනි ඕන දෙයකින් හදන්න පුළුවන් ඊට අමතරව පිට්ටු දෙක විතරක් හදලා නිකන් හදලා හරියන්නේ නැහැ නේද සාමාන්‍ය පිට්ටු ගන්න මොනවාරි කාරියක් තියෙන්න ඕනේ ඒකත් අපි හදනවා සුදු කොච්චි කිරි හොද්දා කියලා. කොච්චි කිරි හොද්දා හදනවා. ඉතින් ඒ ටික දාලා තමයි අද කෑම. ඒ ටික තමයි හදන්නේ. අද SMS එකේ චැලෙන්ජ් එකක් නෙමෙයි. මට ඇත්තටම අද හරි බයයි. ටික කන්න වෙයිද දන්නේ නැහැ. ඒක හිත හොඳයි. නේද? ඒ නිසා අපි මේ බලමු කවුද කියලා ලංකාවේ ඉන්න දක්ෂ රංගන ශිල්පියෙක්. නිෂ්පාදකවරයෙක් මේ තමයි ඉතාමත්ම වැදගත්. ඒ මොකද මේ ලංකාවට මේ නිෂ්පාදකවරු තමයි වැඩියෙන්ම අවශ්‍යය. ඒ තමයි ඔක්කොම මේ 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 සිනමා ශාස්ත්‍රයේ, ටෙලි නිර්මාණ ශාස්ත්‍රයේ මේ හැම දෙයකම තියෙන භයානකම කොටස කරන්නේ. නේද? තමුන්ගේ මුදල් යොදවලා තමුන්ගේ වෙන ව්‍යාපාරයකට යොදවන්න තියෙන දේවල් මේ ඔක්කොම කරලිවල ඒක ලොකු රිස්ක් එකක් තියාගෙන ඒ නිසා නිෂ්පාදකවරේ සටන් අධ්‍යක්ෂකවරේ හොඳ සටන් ශිල්පී. නේද? ඒ කියන්නේ දැන් සමහර වෙන ඉෂාරා මේ අර රංගපාන්න තියෙන දක්ෂතාවය නිසා සමහර පොඩි ෆයිටින් කරනවා. ඔව්. හරිද? හැබැයි ෆයිටින් වල තියෙන දක්ෂතාවය තියෙනවා නම් ඒ රංගන කුශලතාවයත් එක්ක එකට එකතු වුණාට පස්සේ ඒක හරි ලස්සනට තාත්විකව කරන්නට පුළුවන්. ඔය කේබල් ෆයිටින් මේ දේවල් වලට ලංකාවේ ඉන්න නම් දරාපු කෙනෙක්. නේද? ඉතින් අපි ඉස්සලා මැදිරියට මේ ඇතුළට එන්න කියමු නේද? ඇතුළට එනකොට අපි මේ අඳුරගමු. ඈ කවුද කියලා වසන්ත ඇයි එන්න වසන්ත කුමාර. ආයිබන් සුබදේශන. මගේ අම්මට ආදරය කරන හින්දා හැම වෙලාවෙම මම හිතනවා මේ මම දැන් නංගිරන් මල්ලිට ඒබරු කරන්න ඕනේ නැහැ මගේ දුවල දෙන්නට තියෙන ආදරය මගේ වයිෆ්ට තියෙන ආදරය හින්දා මම මේ ලෝකේ පුදුමාකාර විදිහට කාන්තාවට ආදරය කරනවා ඉතින් මම මේ කාන්තාවටත් ආදරය කරන්නේ මගේ අම්මට ගෑනු දරුවෝ නැහැ අපිට සහෝදරියෝ නැහැ ඉතින් මට මේ සහෝදරිය හම්බෙච්ච දවසේ ඉඳලා පුදුමාකාර සහෝදර ලෙංගතුකමක් ඇති වුණා මේ නංගිනේ එහෙම කියන්නේ සහෝදරි කියලානේ පරිවාරේ
ඉතින් බොක්කෙම නංගි කියලා කිව්වොත් හරි. ආ රයිට් එහෙනම් ගොඩක් දේවල් කරන්න පුළුවන් හරි. ඔව් ඒ ඒ අයියට හැබැයි අපිට කලා ලෝකයේ ඉන්න බොහොම දක්ෂ ජනප්‍රිය ගොඩක් ලස්සන ඔය හැම දෙයකටම වඩා අයිය කිව්වා වගේ හරි හිත හොඳ කෙනෙක්. දැන් සමහර වෙලාවලදී ඔබ මේ විවිධ චරිත වලින් දැකලා ඇති. සමහර වෙලාවට ඔය කමඩි චරිත වලින් දැකලා ඇති. තවත් වෙලාවකට ටිකක් රණ්ඩු වෙන කඩතර චරිත වලින් දැකලා ඇති. තවත් සමහර වෙලාවලදී හරි අහිංසක එහෙම චරිත වලින් දැකලා ඇති. මේ සියල්ලටම වඩා ඇගේ තියෙන ගති ලක්ෂණය තමයි හරි හිත හොඳ. නේද? මේ අපි ඒ කාරණේ ගැන කතා කරන්නට මොනේ. ඉතින් මේ එන්න ඔයා ඇතුළට දැන් ඇති ඔය එළියට වෙලා හිටියා ශාලිකා. ශාලිකා ඉදිරිසිංහ දක්ෂ රංගන ශිල්පියා. අයිබ. ඇයි වන් සබුදස්. හයි. ඔන්න ඉන්නවා චැලෙන්ජ් කරන දෙන්න. දැන් ඔබ හිතන්නේ නැති වසන්තය ඉන්නකොට ආහෙනම් ගහ ගන්න පුළුවන් කෙනෙක් වෙයිද කියලා. හැබැයි අයත් එහෙම එක්කෙනෙක් තමයි කියලා ඔන්න ඉස්සරහට බලා ගන්න පුළුවන්. ශාලිකා ඉන්නකොට අවුරුදු උත්සවයට වෙන කට්ටිය යන්නේ. වැඩක් නැහැ ගිහිල්ලා. එක බලාපොරොත්තු වෙන්න බෑ. දෙක හරි තුන හරි. හරි. දැන් අපිට කියන්නකෝ දැන් යාලුකමේ ආරම්භයේ අපි එතනින් මේ කතාව පටන් ගන්න ඊට පස්සේ චැලෙන්ජ් එකට යන්න. යාලුකමේ ආරම්භය දැන් මම හිතන්නේ අවුරුදු 2010 විතර වෙනවා අයියයි මායි මුලින්ම හම් වෙනකොට. ඇත්ත මේක යාලුකමක් නෙවෙයි. මම එක හදවතින්ම කියන යාලුකමට එහා ගිය සහෝදරකමක්. මොකද අයියා මට එදා සහෝදරි කියලා හැමදාම පටන් ගත්තා කතා කරන්න. ඒ සහෝදරත්වය අදටත් කිසිදු වෙනසක් නැතුව තියෙනවා. මෙහෙම එහෙම කෙනෙක් මේ ශේෂ්ත්‍රේ මට නැහැ. ඒතර මමත් අයියට හැමදාම මගේ සහෝදරයෙක් මට ඉන්නේ සහෝදර තුන්දෙනෙක්. මේ හැබැයි එහෙමයි කියලා මට අයියත් මගේම සහෝදරයෙක් වගේ තමයි. ඉතින් ඒක හරි ගෞරවණීය විදිහට ගොඩාක් ආදරණීය විදිහට අපි අතරේ අද වෙනතුරු හිත්බිඳීමක් නැතුව හරි ආදරණීය විදිහට ගෙවෙනවා. ඉතින් අයියගේ ෆැමිලි එක ගත්තත් එකතු වෙයි ඇත්තටම අකගත්තත් හරිම මේ ආදරණීය චරිතයක්. ඉතින් ප්‍රෝග්‍රෑම් එකට ඇවිල්ලා බොරු කියනවා නෙවෙයි මම දන්න ටික ඉතින් ඇත්තටම. ඒක නිසා මේ මට මේ අර පිරිමියෙක් ආශ්‍රය කරනකොට සාමාන්‍ය ගොඩක් වෙලාවට අපි මොන හරි වීක් පොයින්ට් එකක් කියන්න බයයි අපේ. මොකද ඒක ඒකෙන් ප්‍රයෝජන ගන්න හදනවා ගොඩාක් වෙලාවට. ඔය වගේ දේවල් සමාජයේ තියෙන්නේ. හැබැයි මම අයියත් එක්ක මගේ දේවල් කතා කරලා තියෙනවා. ඒ වගේ මම මුල් කාලේ අපි ජජ් කරනානි කොහොමද මෙයා රියැක්ට් කරන්නේ කොහොමද ඒ වගේ. ඉතින් ඇත්තටම හැමදාම මට ලැබුණේ පොසිටිව් ආන්සර්ස් දුන්නේ මට සහෝදරයෙක්ට වගේ තමයි මට ඒ ගරුත්වය ලැබුණේ. සහ ඒවට මොන හරි ඔපිනියන් එකක් ගන්න ඕනත් එයා මට ඒ දේවල් දීලා තියෙන්නේ. ඉතින් හැමදාම හම්බ වුණත් එහෙම තමයි අහන්නේ කොහොමද ඉස්සරහා කොහොමද නංගිය අම්මා කොහොමද නංගි. ඉතින් ඔය වගේ දේවල් තමයි කතා කරන්නේ ගොඩක් කරලා. දැන් අර මොන මොන අර ඔගොල්ලෝ අහනකොට නම් කිව්වේ ඉතින් ඕවා තමයි වැඩිපුර කතා කරන්නේ ඇත්තටම. හරි මේ අපි මේ කම්ප්ලේන් තියෙනවා මල්ලි කෝල් කරන්නේ එහෙම නෝ ඔය හොඳ ටික විතරයි නේද ෆෝන් එක ටග් ගලන්ස කරනවා අපි මේ ශාලිකා ගැනත් කියමු. ඒ කියන්නේ යාළුවා විශ්සලා ඉන්ට්‍රොඩියුස් කරන්න එපා. කොහොමද? හොඳ විතරක් නම් කියන්නේ. ඔව් දෙකම එකට එකතු කරලා කියන්න. හොඳ හොඳට වඩා නරක ගොඩක් තියෙනවා. මොකද නරකත් එක්ක එනකොට තමයි අපිට හොඳ පැත්තට හැරෙන්නේ. යාළුකම තවත් ශක්තිමත්. අපි අපේ ජීවිතේ බැලුවත් අපි හැමතැනම අපි හොඳ නෑනේ මල්ලි. අපිට වැරදි තැන්. අපි නරක වැඩ කරපු දේවල් තියෙනවා. හැබැයි නරකත් එක්ක තමයි මිනිස්සු හොඳ වෙන්නේ. හොඳ වෙන්නේ. ඔව්. ඉතින් මම නංගිගේ බිනතුගේ ඇතර එහෙම මම නරකක් දැක්කේ නෑ කියලාගේ. ඉතින් ටෙලිනාට්‍යයට මම යනකොට ටෙලිනාට්‍යයට වෙනම පුද්ගලෙක් තමයි මේකේ චරිතයට හිටියේ මුලින්. කදිරගේ චරිතේ. කදිරගේ. ඉතින් මම හරි මේ වෙලාවේ ආදරේ මතක් කරනවා. මොකද මේ කදිරා කියන චරිතය අපේ රටේ මහා ප්‍රතාක යෝධයෝ රඟපාපු චරිතයක්. ඉතින් මම වගේ කෙනෙක් ඒ වගේ චරිතයකට තෝරගත්තම මටත් ලොකු චකිතයක් ආවා. මේ චරිතය මට කරන්න පුළුවන් වේද කියලා. ඉතින් ඇත්තටම පද්මසිරියගේ තීන සහයෝගය ඊට පස්සේ මාත් එක්ක මගේ පෙම්වතිය හැටියට ඉන්නේ නංගි. ඉතින් ඇත්තටම සෙට් එකට ගිය දවසේ මම නංගිය වෙටිසල දන්නවා වුණාට අපි දෙන්න එකට වැඩ කළා තිබුණේ. ඉතින් මම කොහොමද මේ වචන ටික හසුරුවන්නේ මල්ලියා? මේ කෙල්ල මට කරපු දුෂ්ටකම්. ඉතින් මේ හැමදේම මල්ලියා හරි සුන්දරයි. මොකද මම හැමාර මල්ලිට මුලින් කිව්වා වගේ ඉතින් මට සහෝදරියෝ නැති හින්දාද මන්දා
මට එහෙම මාව ගැන මං ගැන තේරුම් ගන්න මාව මට සහෝදරෙක් වගේ ආදරය කරන කෙනෙක් හම්බුණා මට පෙරලා මං ඒකට ආදරය කරනවා ඉතින් මට හොඳට ලැබිච්ච සහෝදරයා හරි ඔන්න සහෝදර බැඳීමක් නේ තියෙන්නේ දැන් මේක යාළුකමටත් ඔබට ගිය දෙයක් ඒක නිසාම අද චැලෙන්ජ් එක කිසි ප්‍රශ්නයක් නෑ මේ අයියලා නංගිලාට ඕන දෙයක් කතා කරන්න හැබැයි මේ සහෝදර බැඳීම තිබ්බා යාළුකම හොඳටම තිබ්බා කියලා මේ මේ ටිකක් මේක හොඳ විදියට යන්න ඕනේ නේ ටිකක් මේ සටන් තියෙන්න ඕනේ මේක ඇතුලේ අනිවාර්යයෙන් අනිවාර්යයෙන් අපිට ගහ ගන්න හරි දැන් පළවෙනි චැලෙන්ජ් එක තමයි ෆේස් ටු ෆේස් මේක අපි හඳුන්වන්නේ එහෙම මූණට මූණ බලාගෙන දැන් අවුරුදු 10ක් විතරනේ දශකයකට ඔබේ තියෙන මේ යාළුකමක් නේ මේක දැන් ඔය දශකේ පුරාවටම ඊටත් ඔබෙන් අහගන්න බැරි වෙච්ච ප්‍රශ්න ටික දැන් අහන්න තියෙන ප්‍රශ්න පහක් හම්බ වෙනවා එක්කෙනෙකුට අහන්න ඔයගොල්ලෝම තමයි අහන්න ඕනේ අන්තිම ප්‍රශ්න අපි ඔව් මං ඉස්සලම හරි හරි මට මේක හැමදාම තියෙන ලොකුම ප්‍රශ්නය හරි එහෙනම් දැන් පටන් ගන්න දැන්ම පටන් ගන්න ඔව් හැබැයි මෙච්චර කල් අහපු නැති අර අහන්න ඕනේ කියලා හිතේ වෙලා තියෙනවා මේක නංගිලත් අහන්නේ නැති මම හැමදාමත් අහන ප්‍රශ්නයක් ඔව් කියන්නේ ඔව් අහන්න එයිනම් ගිම්බ කසාදම අන්නලි දන්න ඇත්තටම සහෝදරයෙකුට තමන්ගේ නංගි කසාද බඳින දවසට තමන්ට සතුටක් තියෙනවා. මෙයාගේ අයියලා දෙන්න වගේ මම මෙයාට ආදරය කරනවා මගෙත් එකම පැතුම තමයි මේකේ කවද්ද කසාද බඳින්නේ. තරහා වෙන්න ඕන අර මේකේ මේකේ කියලා කතා කරන්නේ නැහැ. ඒ එහෙමද කියන්නේ? අන්න කියන්නේ අපිත් ඔය ප්‍රශ්නේ අහනවා. ඕ. පටන් ගත්ත ගමම වෙනකම්. නෑ ඇත්තටම මේ විවාහය කියන්නේ ජීවිතේ තෝරගන්න ඕනි වැදගත්ම ගන්න ඕනි තීරණයක්නේ. එතකොට ඒ තීරණය දැන් අපි මේ කාලේ අපිට වැරදුනොත් අපිට ඒක හදාගන්න පුළුවන්. යාළු වෙලා ඉන්න කාලේ සම්බන්ධයක් හරි මේක නොගැලපෙනවා නම් අපිට අයින් වෙන්න පුළුවන්. හැබැයි මට ආස නැහැ විවාහ වෙලා ඩිවෝස් එකකට ගිහිල්ලා එහෙම ආයේ තව දෙයකට එහෙම පැටලෙන්න තරම් මම එකකට ඇත්තටම ආස නැහැ. මොකද මගේ අම්මා තාත්තත් ඇත්තටම මේ ඉතාමත් හොඳට විවාහ ජීවිතය අවුරුදු 10ක් ආදරය කරලා දෙන්නා ඉන්නවා. අයියලා තුන්දෙනාත් ඇත්තටම හොඳට ඒ දේවල් ඉතින් මගේ අනිත් සහෝදරයත් ඒ විදිහටම ඉතින් ලයිෆ් එකක් ඇත්තටම මේ හොඳට තේරුම් ගන්න පුළුවන් කෙනෙක් ඕනේ අපිට ජීවත් වෙන්න නම්. නැත්තම් ඕක සදා විඳවනවනේ. එතකොට අපි හැම වෙලෙම ඒකට පවුපුරෝගෙන අර හැම වෙලෙම ඔළුව මෙයා කරගෙන ස්ට්‍රෙස් අරගෙන එහෙම. ඉතින් අර ජීවිතේට ගොඩක් වෙලාවට අපි සම්බන්ධතා පවත්නකොට ඉතින් හැමදේම අපිට එක විදිහේ ඇත්තටම හොඳම දේ ඉතින් ලැබෙන්නේ නැහෙන එකපාර. එතකොට දැන් මරංගන ජීවිතෙන් දේවල් ලැබිලා තියෙනවා මට හොඳ ෆැමිලි එකක් මේ යාළුවෝ දේවල් ලැබිලා තියෙනවා. නමුත් අරක ඊට වැඩිය ගොඩක්ම මේ මන් මට ඒක හරි ඇත්තටම මේ තීරණයක් ගන්න ගොඩාක් අමාරු දෙයක් කියලා තියෙනවා මේ අතුරු ප්‍රශ්නයක්. ඒ කියන්නේ පිරින්ට බයයි. බය වෙන්න හේතු තිබුණාද? ඒක දෙවෙනි ප්‍රශ්නේ. ඔව්. දෙවෙනි ප්‍රශ්නේ. ඒක හරි ඒක ඇත්තටම දැන් අයියා වුණත් දන්නවා. මේ ඉතින් එහෙම වැරදිච්ච තැන් තියෙනවනේ. ඒ කියන්නේ අපිට වරදින තැනක් තමයි අපිට මුලින්ම අපිට හොඳ අපිට ගැළපෙන කෙනෙක් අපිට නොගැලපෙනෙක් තැනක් ඉතින් අපි අතින් වෙන වැරදි තමයි ඒ. අපිට ජීවිතේ අපි හරිම දේ වෙන්නේ නැහැ. අතට අපි හැබැයි උත්සාහ කරන්න ඕනේ දවසින් දවස අපේ යම්කිසි දුර්වලතාවයක් තියෙනවා නම් ඒක අපි හදාගෙන ඉදිරියට යන එකම මෝඩකම හැමදාම කරලා හරියන්නේ නැහැ නේ. එතකොට ඇත්තටම බයක් තියෙනවා. ඉතින් හා ඒ කියන්නේ ඔයාට හම්බෙච්ච විදිහට මේ මට හම්බෙනවා කියන එක නෙවෙයි. ඇත්තට මේක අපිට ලොකු පිනක් ලොකු වාසනාවක් තියෙන්න ඕනේ අපිට සුදුසු කෙනෙක් ලැබෙන්න. 100%ක් ගලපන්න බෑ මං කියන්නේ එහෙම. තුන්වෙනි ප්‍රශ්නේ. තුන්වෙනි ප්‍රශ්නේ. මං හිතුවා මැදින් එයි කියලා. ඇයි නිතර ප්‍රංශල් යන්නේ? ඒක අපි ජීවිත ගැන කලකිරිලා. ජීවිත ගැන කලකිරිලා. ප්‍රාර්ථනයක් කරන්නද? ඔව් ඒක. අපි ඔව්. නෑ ජීවිතේ කලකිරිලා පන්සල් ගිය කාලයක් තිබ්බා. ඇත්තටම ඒ කියන්නේ මීට අවුරුදු ඒ ගියෙත් අවුරුදු 8කට විතර කලින් වගේ මේ ඒ කියන්නේ එක්තරා කලකිරීමක් එක්ක මම පන්සල් යන්න ගත්තා. එතන මම හිතාගත්ත මගේ හිත හදා ගන්න ඕන වෙලාවක් තිබුණා. ඒ වෙලාවේදී ඇත්තටම මම ගොඩාක් කරලා අයියටත් ඒ වෙලාවේදී මගේ ප්‍රශ්න මෙහෙම මෙහෙම එක ප්‍රශ්නයක් නිසා ඇත්තටම ගොඩාක් කියලා මේ හිත හදා ගන්න තියෙනවා. නමුත් මම උත්සාහ කරා ඒ ප්‍රශ්නෙන් ගැලවෙන්න. මම තව ප්‍රශ්නයකට ගියා නම් අද මම ප්‍රශ්න ගොඩක පැටලිලා. හැබැයි ඊට වැඩිය මට හොඳයි මගේ හිත හදා ගන්න පුළුවන් එකම තැන කියලා දැනුණාට පස්සේ අතන ඇත්තටම මට මගේ හිත හදා ගන්න පුළුවන් වුණා. හතරවෙනි ප්‍රශ්නේ. ප්‍රශ්න පිට ප්‍රශ්න ආනි. අම්මට වැඩිම ආදරෙන් දෙන දෙන්න කසාද බඳින්න බය. ඔව් ඇත්තටම. මොකද එයා දුක් විඳිනවා මට බලන්න බෑ. මොකද එයාගේ එක මාසාවත් මම ඇරිකන් එක. හැබැයි මං අම්මටම කියනවා හැබැයි මට වැරදුනොත් අම්මා ඊට වැඩිය දුක් වෙනවා. මට වැරද්ද ගත්තොත් එයා ඊට වැඩිය මේ හැම වෙලෙම ඒ ගැන දුක වෙනවනේ. ඊට වැඩිය හොඳයි මං කියන්නේ තමන්ට සුදුසු කෙනෙක් හොඳ කෙනෙක් අපිට හම්බ වෙනවා නම් ඉතින්
විවාහ වෙනවා. මුචි බාදක් වෙනවා. මම කියන්නේ හැදේ ඔය අතන වාගේ බලන්න වසන්තගේ මූණ දිහා ප්‍රශ්න හොයනවා හිතින් ප්‍රශ්න හොයනවා. සමාජයේ පුද්ගල හැටියට බලවම දැන් අපි මල්ලි මමයි බැලුවත් අපේ ජීවිතේත් අපි ඒ කියන්නේ වැරදි නොකර නැහැනේ මල්ලි. ඔව්. අපි යම් වැරදි තියෙනවා. හැබැයි අපි පිරිමියෙක් හෝ කාන්තාවක් හොයනකොට ලෝකයේ 100%ක් කවුරුත් සම්පූර්ණ නැහැ. කොහොමද මේවා කසාද බඳින්න ඕනේ? දැන් ගලපගෙන යන්න පුළුවන් වෙන්න ඕනේනේ. දැන් අර අතන අර අතුරු ප්‍රශ්නේ දැන් එදා එහෙම ගියා. එදා මේ ඔක්කොම සියල්ල අතහරින තැනට වගේම හිටියා. හැබැයි කලකිරීම මත. හැබැයි මම අද මේ දේවල් කරන්නේ ඇත්තටම කලකිරීම මත නෙවෙයි. ගොඩාක් සතුටින් සහ ජීවිත ගැන අවබෝධයකින් තමයි ඒ ගමන යන්නේ. ඒ කියන්නේ කවදා හරි ශාලිකා විවාහ වෙනවනේ. මලෝ ඉදින්නේ. එළිම ඇහුවොත් මේ ප්‍රෝග්‍රෑම් එකෙන් පස්සේ මල්ලි අපි අම්මට කියලා ඔව් අපි මොකක් හරිම කරන්න ඕන. අනිවාර්යයෙන්. අපි මේ බලන ප්‍රේක්ෂකයන්ට හරි ආරාධනා කරමු නේද කියන ගති ලක්ෂණ තියෙන කෙනෙක්. ඔව්. වසන්තයාර අන්තිමට කියගෙන ගියද ඒක මේ සම්පූර්ණ කරන එක හරි වටිනවා මේ මිනිස්සු ගලපගෙන යන්න ඕනේ. මොකද ගැලපෙනම මිනිස්සු හම්බ වෙන්නේ නැහැ. ඔව්. දැන් අපි ඇත්තටම මේ ලෝකේ දැන් මමයි අක්කයි ගත්තොත් මගේ ජීවිතේ මල්ලි කවදාවත් එහෙම අපි දෙන්නට දෙන්නා මේ 100%ක් සම්පූර්ණ නැහැ. මාව අක්ක හඳුනගෙන අක්ක මම වෙනුවෙන් උපරිම කැපවීම කරනවා. අක්කගෙත් සමහර තැන් තියෙනවා මට නොගලපෙන. හැබැයි ඒවා මම බොහොම සුන්දරව විඳිනවා. ඒ කියන්නේ විඳින ගමන් මම මට ඕන විදිහට මගේ බිනතව මම හදා ගන්නවා. එතකොට ඒ බැඳීමත් එක්ක තමයි අපි මිච්ඡර කාලයක් මේ සතුටින් ඇවිල්ලා තියෙන්නේ මල්ලි. මම කියන්නේ ඒක අපි ලෝකේ කවුරු ගත්තා 100%ක් කිසිම කෙනෙක් සම්පූර්ණ නැහැ. එතකොට අපිට යම් තහක් දුරට පැහැෙන්න පුළුවන් අය හම්බ වෙනවා. හැබැයි එතකොට අපි දැනගන්නත් ඕන අපිටම ඕන කෙනා නෙමෙයි. ඔව්. එතකොට ඒ කෙනාත් බලාපොරොත්තු වෙන සිස්ටම් එකක් තියෙනවානේ. අපි මේ හැමදාම මේ මොහොතේත් අපි කතා කරන මේ සිස්ටම් චේන්ජ් එකක් ගැන. හැබැයි අපි සිස්ටම් චේන්ජ් එක හදාගන්න ඕන ගෙදරින් නං. ඔව්. අපි තුලින්මයි. අපි තුලින්. ඒ කියන්නේ ඉස්සලා මම වෙනස් වෙන්න ඕනේ. ඒ කියන්නේ මම කියන කෙනා වෙනස් නොකර මට මල්ලියෝ වෙනස් කරන්න බෑනේ. ඔව්. ඉතින් මම හිතන්නේ මේ ලෝකෙ විදිහට බැලුවොත් අපි හැම වෙලාවම මං හරි දේ කරලා මං හරි කෙනෙක් හොයාගන්න පුළුවන්. ඉතින් මම ගෙදර ජීවිතේත් මම බලන්නේ මල්ලි හැම වෙලාවෙම මට මම දරු දෙන්නව හදනව නෙමෙයි. මම දරු දෙන්නට බේන මම හැදෙනවා. එතකොට ඒගොල්ලෝ මාව ආදර්ශයට ගන්න. නැත්තම් මට ඕන විදිහට මං දරුව හදන්න ගියොත් මගේ වැරදි තියෙන්න පුළුවන්. මම මගේ වැරදි දීලා මට බෑනේ මල්ලි වයින්න ගිහ හදන්න. මට බෑනේ මෙයාට අවවාද දෙන්න. දැන් අද මෙයා මට සහෝදරයෙකුට වගේ ආදරය කරන්නේ. ලංකාවේ කලාකරුවෝ කිව්වම විවිධ මතදරණ අය ඉන්නවනේ බොහොම සුන්දර කලාකරුවෝ නම දෙන්න කැමති නෑනේ දැන් මොන වුණත් අපි තියනනම් අපේ කියන හැඟීම් වලට සා දැන් මගේ අම්මා කියන තැන තව අම්මෙට අම්මා කියන්න ඇත්තටම දැන් අපි හිත දැන් කියන්නේ යා හරි ගෞරවාන්විත වෙන්න ඕනේ ඒ කියන්නේ අපි කියන්නේ පිළිවුත්තන් ඕනේ පුදන්න දැන් අපිට වැඩිහිටි ආදර්ශ වැඩිහිටි අපිට ආවන තරම් හම්බෙනවනේ හැබැයි එහෙමයි කියලා හැමෝටම ගරුත්වය ඇති වෙන්නේ නැහැනේ. හැබැයි ඒ වැඩිහිටි ගොඩක් අය ඉන්නවා අපේ එහෙම ආදර්ශමත් එහෙම ඉන්නවා. ඒතර අපිත් ආස වෙන්නේ, අපිත් ආදරය කරන්නේ, ඒ ගරුත්වයක් ඇති වෙන්නේ. ඒගොල්ලත් ඒ ගෞරවයන්විත විදිහට ඒ ගරුත්වයක් දෙන්න පුළුවන් ඉදිරි හිටියොත්. ඉතින් ඒක නිසා මේ
hari itu ayah eh karena dia bisa sahudari akhirnya sama damar kian bukan nama lagi peti pada ini mau peti kerja mi kata demi shali kagak pasti ada mune demi balak ini nih tak galah lagi unne ada pulang tak galah yang oh ya ikat kalau ini ya kita lagi ya lagi di mana dah lagi ini balai ini ek balai ini ek ayah dah ambil na unne waramak kambil na waramak kambil na kalau kita mana ada venas keragaan no ini unut ayah mukadde venas keragaan Warma. Hmm. Hambe na, orang ada mana hari ikhaya kerana pulang, orang ikhaya change kerana pulang. Ayo, ikhaya, ikhaya. Ikhaya hambe ni, warang ikhaya. Turu pasal apa? Warang kita kamu na, mungkin ente tu mami manusia yang kehadapan tu, hadapan tiga benda kerana tu mami try kerana istilah. Situ na situ, mimi situ na situ bilik benda tu entuh na malai. Situ bilik ramai beda ni, dah. Ikhaya kamar. Oya, oya, kiri betul. Apa Mata ini marah mak lebih lama ini malai, mana daru dengen gue, mana adri kene biru dengen gue lebih lama. Jadi manggita nek dah makai loko mau marah mah, eve bicho marah mah, mungkin marah, nanggi gue marah mak monot venas kerana, magi jiwi te venas sienna tu yak neh, dingin, marah mak lebih lama kelai dengen, itu undi nada mah, itu ingin ke satu tu tiye nol. Marah mak pagi lama mihmin nego dah. Ani marah, mana marah mak kau tu, mam mihmin loko kiri aidan. Oh, kian neh ni. Apa ye marah mak shali kerana mende mune honda sahakaru ekwa. Mana? Eka marah mak kian mune mas support kela. Eh, oya. Tahun galah mawala dina lagi. Ekiye bu, eh, oya mawala hari dina. Nanggi marah, nanggi tu. Tujuh kerana mata ye utri lama di mana di mana. Mata ye kau. Hai, deka. Deng. Fighter kena kuih deh tai, ayah gym mekai tu enak ni. Oya dekeng, oya ada kak tu orang ni kiu, kamu kat itu orang ni. Ikan ni? Ikan ni deh, oya satang peran mana marshal lah. Ikut gym mekai ku marshal lah, ni dia kena orang ni deka ikan ikan orang ni deka ambil. Angkiu, angkiu. Ikan ni ikan ada gym mekai berit enak ni. Prasada di kamar kita mau. Gym mekai gua dah turut mehmai, terus. Jim kaya ni shoot tekete, anak gua tarap pan, ar jakar gua dua kali, anak tena aragine tamai ya, ni udah bandar gila, tu ke tamai. Shoot tekete gila, tar elangga inna muka kari tena gua, inda gine, ay me di pusus hala. Mehara mana kiri orang kiri, salo mirkal dino kiri. Kalau tamai ya, energi kari terin tamai. Aragine tamai scene tekete ni. Ikan ni kokko mereka ni. Rami tena shoot kerat di malai, api gua dua tu itu ingaiya, mana mana transport tekete, baru tiga hari ya. Anak ini ehat mana mana tanah kini mungkin lama ya, adri pada kerana kita tapi berdekat buka alol. Ini mungkin lama ini juga mar sahaya. Atletmu, itu yang yam kalau bela pi kek deval good ho bad video tapi aha nama. Hebei api te bece honda deh api katakan orang ni. Api te kali itu amat honding. Gawurak aktif, apitu gudak kontri egulo trade kara, ikan apin nakale, teh kadri, ektra mata kena, patmi sirikat kara, terus CLU ma e navy kas, CLU ma dina. Ita amat oni mangita ni kapi hitapu vidhi ekat penne pulu angiting, ni ada apit, apit nuut pendo ni, teh dewal ti kaktin ani amu si tana kari gih, ham teh dewalu tekka mang penne ati, ita amat oni apitu dewal lebuna. Tunggu ni pasni. Ah, tunggu ni pasti ina. Oh, siapa? Hari, deng ayat ati ni. Deng, me apa gaman ini deng, wah itu deng fight. Orang, jam kisi kent gigi awas tawal tienn puluan, tarah gigi awas tawal tienn puluan. Neti nen, neteram rasanya bilat iya. No, ini bagi belawal beladi. Orang, ini me, kaya ni wat tek, kaik wat, gigi lana neteram aman dan neteram. Gahan deh itu cewa belawal. Alantai, alantai. Kahalat dia na, guti kahalat dia na. Dia na, tu makanya terus dan negar. Eh, kenangi, terus ni, api dengan oya, sinema orang ni berapa? Api oya, karate kerana kali ni, kenapa ni perlu na? Karena api, eka, parinna tu wenne tamai, kredit kaya, terunggan ni mang kau dekini. Tinggal ram, mulim lagi hari pas ini, awal udah ketuna, anak orang ini, api ini, ini, buat malu tu, nama ini dalam mai masih lat patanggal. Tinggi, awal itu nama ini adalah awal itu mata awal itu dolah dah tu ni dia ananda guti galat dia, orang yang mana pora kita lagi. Klasik card game mana paint dah, kan ni ada sah paint itu. Ini, abah ing pasi, terus mana kena guti, mana paharadi mak sidwela aneh. Kentia mana kena dia terus mana tiennu, abah kentia mana mang gudat duri tiem bal negara kan orang yang nangi dah, kalau tiennu mana setiti di bawah katakan, nona tenggol katakan orang nangi. Mama kena pirmi kerja tapi, hamila mana ni ada benih kas. Niwa take win, abah. Tapi Rijo hitagan nono nono matanya ke?
එතන ඉත සමහර විට මම තනි වෙන්න පුළුවා. හැබැයි මගේ හෘද සාක්ෂියට එකඟව මම ඒ අදාළ දැනට අදාළ විදිහට වෙන්නේ සිටින්න ඕන. ඒක තමයි තාමත්ම වැදගත් වෙන්නේ. මොකද සමහර ලාවට මේ ලොකුම ප්‍රශ්නයක් තියෙන්නේ නිහඬතාවය. Kan penin, orang tuan penin, netik kan? Jadi medieval Venus itu orang, orang arah kini orang sistem change ke hari leis. Oh, orang ini kita malah mantau, ikan itu, ikan itu kerana nama lagi buat dia. Tetapi mama balangin ada, mau pihon tak illah sih. Nama kita tamangi dua ekko, putek ko, ane warna monohemho, kira apa tu? Jemu kerana kami kira apa tu lelapin na, we power sih jatuh ya. Ya agi ini dah jiwa itu, marah itu, pitu halak. Kan, honda pura besi je khadan na. Anak Hemat ini mana daraga ni macam? Jaya Paraje. Saha podi daruik me lama kali me pirimi daruik na ngatahari nengar. Ikan gehenu daruik vitrai me me headendo ni me vidiat headendo ni kelai daruat vitrai. Hebei guna darma ting godakar ne ya pirimi ekne bayiend deyak ne kelai. Ya ata godak lebena petta ya peti godak kelai otadu eno. Hebei ek diam kisi dawasuk gehenu daruat hari ambe net isarahedi guna apat kama gedering puhunu purdu karot ne. Ni eva ngatahari nengar teteram me loko adu padu Tina gorak pelawat mandekat Tina. Hatre ni perasni. Hatre. Ami perasni kahiti. Apa kita ni makan ya? Hau ni akka. Mana ti be? Nakali ngakka kengah nakka. Mona tu ada hakan tu dia. Dia mana hari? Rokie pun dia mana dia? Mona mana tu hakan? Eh, oh, ini mana ti be? Mungkin hamba dah ayer kata agla, tapi akka kata agri. Neta mangan hau. Akka tu meve naka. Mona hari akka tu mana hari akka ni entian ni saho, duka hitan ni saho, mana hari dekeng. Hangga bu dia kat sini mana hari? Di sini. Pasnya kau yang nama balai. Oh, oh ini dia. Oh, yang nanti. Muda mana kira ni anak hari. Mama, arah arah mama uling. Apa kata guru tu? Anak dah api dah ayah hendak minum malam. Muka tapi samaan kelar. Oh, ne samaan belawal lalu tu api tu. Muka tu, mungkin bahari ya mama ini mungkin apa game kerana game. Ya, kami tu yang dewal lebi dekut. Tapi puluhan tahun aku usaha kerana none ya teka nukarin. Bukan mangga ni, eka thamai mimi bandi m. Ati benda loko mihna. Tapi ya, abis tera kepemimpin kerana mama matuun deval mangkar gini hari ni. Ya, ya tiap kisah teka tera akamati na. Mati ke dene na wana. Ya, abis na wada batu na, dukada batu na. Ini nama pilih mikir itu mama mama teka kepemimpin kerana none mangga ya ya akamati deh nukaran none. Kau dah utara Nokia, ya Anggala, ini yang sama sekali tu mangga. Mau tu mangi dia ke? Udah apa? Anggabudaya tiada dekila, no Anggabudaya kian dekila. Bela dia, mandarin orang tu kalpana kerana ni oke deh. Anggabudaya tiu mada malak ni. Kita ni nanti deh. Oh, mika ni mana yang balan orang tu lagi bu? Metan ini pek apa mara? Ini bulu jiwit kali ini pek. Itu betul. Mana manggal tu ini ting, entar mana? Oh, ini dia ni. Aku katakan, katakan ni sama ni dia. Tapi ini dia kerjanya ni anu. Kami beli ini dia daru, ini dia kerjanya anu. Loko dua darat. Oh, apa tu? Mana katakan ni tadi? Nara entar mana? Nara ke dewa? Mihi mana? Tama yang doni life itu. Oh, apa tu? Mana katakan? Oh, aduh, dia apa katakan? Tuh, ini. Hari itu. Oh, mana katakan? Ikan ini sahaja manggal anu. Oh, ini lagi perasan anti mereka. Ini lagi perasan. Akka ke? Akka mati mana guna angka deka? Kakak ya akamati mana? Eh kerana utara denda mohon eh. Mula hari apa ni? Kakak ya akamati. Kakak akamati ni? Oh, ak, ni ni. Kakak ye, awak akamati guna angga deka. Mereka balah dahaga tu ke ayek? Mula pikir deh tu perasaan kat tiga lama dah macam mana? Kali kali. Oh, deh kerut utara deh tak. Kakak akamati, oh ya mama gider dah, ini melalui dah orang ini dah agan orang akamati. Kakak itu rendah, daru dengan nanti ya mak. Dah agan dengannya mana, nak kita loki nanti ini dah ulan ya, bodha kita ini proses ek, muka dah akak nanti proses ek, ya makin biru mana. Kalau dah gider tu dah orang melalui itu ini dah agan tu. Biar itu utara dengannya, biar honde. Oh ya akamati guna angkup guna dikilahan ni, akak. Ini kita mana akak akamati ni? Nenek akak akamati ni, mak. Akak ini mana? Shalika kelihatan ni ko? Shalika agak akamati mana guna? Bila ada mama mangen lagi ni. Oh. Ini hari ni mami beri. Agar apa hari mana kita? Oh. Ini yang kami tadi mama ni dah gini nol. Ah hari. Oh utri ni. Eh mas hari ni. Hari ni. Eka hari. Oh. Mali ani petak kerja mama ani petak kerja. Kawan ni apa? Eka hari ke? Tawa eka. Tawa eka. Dekak siapa ni? Teka. Ya. Mama kita ni, entar mana nak kami itu dia, tapi itu dia nanti kau shoppingnya ni kan? Ikan, sama seperti pilih menjadi makam. Ikan, orang ada Venus kerana hambe, ni ada. Terus Venus kerana beh nangia, ikan Venus kerana beh, ini tu mama kat dalam tu kerana ni. Iku manggil lagi apa? Kekini inno? Nanti mangi itu dia nanti anak kita mangi itu reinno.
acting challenge එක. හරි. දැන් මම මෙහෙම පොඩි මේ plot එකක් කියනවා. මේකේ විස්තර ටිකක් තියෙන්නේ. දැන් මේ මේ සිද්ධිය කියනවා. දැන් ඔය දෙන්නම දක්ෂ රංගන ශිල්පියෙක් සහ ශිල්පිනියක් නිසා dialogues ටිකක් හදාගෙන මේක රංග දක්වන්න තියෙන්නේ. හරි. දැන් ඔය දෙන්න සහෝදරයෝ සහෝදරියනි. ඉතින් ඒක නිසා ඒ වගේ එකක් තමයි අපි මේ හදලා තියෙන්නේ. මෙහෙම තමයි කතාව. උමාගේ එකම සහෝදරයා වන ආනන්ද. ඒතර ඔයා උමා මේ ආනන්ද. මාස ගණනාවකින් ගමට පැමිණේ. ඒ අවස්ථාවේදී ආනන්දගේ යාළුවෙකු මාර්ගෙන් දැනගන්නට ලැබුණේ උමා සහ වෙනත් ගමේ තරුණයෙක් අතර සම්බන්ධතාවයක් ඇති වෙලා තියෙනවා. අද ඒ කතාවේදී අයියට බඳින්න ඕනේ නෑ නංගි දැන් මානේ. දැන් තමයි ඔය කොරේ. අයියට දවසකින් තමයි ගමට එන්නේ. ඒක දවසකින් ගමට එන්නේ. ඒතරා දැන් උනේ යාළුවෙක් එක්ක සම්බන්ධයක් හටගෙන තියෙන ගමේ කවුරු හරි තරුණයෙක් එක්ක. වහා කිපෙන සුළු ආනන්ද ඉතා ආවේගෙන් උමාගෙන් මේ බව අසයි. උමාද ඊට නොදෙවෙනි ආකාරයෙන් කෝපයට පත්වන අතර ආනන්දගේ ඇති අයථා සම්බන්ධයක් ගැනද කියමි ඊට ප්‍රතිචාර දක්වයි මේ පිළිබඳ ඇති වූ සංවාදයයි يعني පොඩි කලියක් තියෙන පොඩි රණ්ඩුවක් තියෙන يعني දැන් ඔයාගේ සම්බන්ධයක් හටගන්නවා අයියා ඒකට කැමති නැහැ අයියා මේකට ප්‍රතිචාර දක්වනවා එයා ටිකක් තරහ යන එක්කනේ හරි හැබැයි නංගිත් ඒකට දෙවෙනි නැහැ පවුලම තරහ යන පවුලා හරිද නංගිත් එතකොට ඒකට එක එකට කියනවා මේ වගේත් මේ සම්බන්ධයක් තියෙනවනේ කියලා නෑ ඕක තමයි රංග දක්වන්නේ අපි මෙතෙන් දෙන්නේ අමාරු නොහම ඉඳගෙන රණ්ඩුවෙන් ආ අයියේ කාලේ කිමුද අනේ ගොඩක් කල් ගියානේ මේ පාර ගෙදර එන්න අයියේ ඇයි මොකද මේ බාරඳන නරගන් ඔබට ගැලපෙන එකක් එකතු බං බර සම්බන්ධයක් ඇති කරන්නේ ගගෙන්ද අය කියේ ඔබ බබා ඔබ දන්නේ නැහැ අන්ටි මේ මම ඔබට මේ හොඳින් කියන්නේ ඔබ මොන මගුල කරත් මේ අයියගේ ආත්ම ගෞරවය රැකෙන විදිහට වැඩ කරපන් හරි හරි මට තේරුණා අයියා ඉතින් හැමෝගේම ආත්ම ගෞරවය රැකෙන විදිහෙන් ජීවත් වෙන්නේ නේද එතකොට අයියා ලා නට නාඩගම වාඩි ගැලපෙන දියක් දුවා කරන්නේ ආ අයියර ගැලපෙන සම්බන්ධතාවය ද්වාර පවත්තන්නේ මම කියන දේ කරපන් නංගිය ඇයි මම විතරක් ඇයි මම විතරක් ඒතර අයියා නෙමෙයිද අයියා අයියා හරි දෙයක් කරන්න වෙන්නේ නැද්ද නංගිට කියන්නේ අනික ඒකෝල්ලගේ දින වරද්ද මොකද්ද මම මොන දේ කරත් ඔබ කරන්න ඕනේ මට ඕන දේ අනික තේරුම් ගනි ඔබ මගේ නංගි ඔබ මගේ නංගි ඔබ මගේ අක්කා නෙමෙයි හිමයි කියලා මොකද්ද ඒකෝල්ලගේ දින වරද්ද ඒකේ දින වරද්ද තමයි යකෝ ඌ අපිට ගැලපෙන්නේ නැහැ හරි මම කැමති නැද්ද මගේ අයියා හොඳ දෙයක් කරගන්නවට ඔයාට නරක දෙයක් වෙලා ඔයා මගෙන් විතරක් ඊයේදී බලාපොරොත්තු වෙන්නේ මමත් ආස නැද්ද මගේ නෑන හොඳ කෙනෙක් වෙනවට මම අරුණිට ආදරේ ඒ ආදරේ උඹට වෙනස් කරන්න බෑ නංගි හැබැයි ඔයා මම ඒ කොල්ලට ආදරේ නා මං කියන දේ හපන් ඒක හරි අසාධාරණයි නේ අයියේ ඔබ කරන්න ඕනේ මං කියන දේ විතරයි මං අරුණිට ආදරේ කරන්නේ මගේ ජීවිතේ වගේ ඉතින් අයියේ මමත් ආදරේ කරන්න හිම තමයි යකෝ ඒ ආදරේ උඹට ගැළපෙන්නේ නැහැ. එතකොට අයියට මොකද්ද තියෙන ගැළපීම? එතකොට මොකද්ද තියෙන ගැළපීම? මට ඒක ලොකු ගැළපෙන්නේ තමයි මම ඒකෙල්ලත් එක්ක යාළු වෙන්නේ. ඉතින් අයියේ මටත් ගැළපෙන්නේ. උඹට ඒක ගැළපෙන්නේ නැහැ. ඌව ගැළපෙන්නේ නැහැ. අයියෝ කොහොමද කියන්නේ මට ගැළපෙන්නේ? කඩම්. ආ. මෙ 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 මෙ.
Deng, oya kunci kalian martial art karena ma, itu pasti me kreda awat dekke inwa gym me katanya nama. Deng, rangan silpi ek hati aja. Ek kerapu deval, ek martial art, deme wartamane oya stand karena ma, terus cable fighting, ek deval kyu tema, eva hundar terus karena puluan kene. Lebunu wasi mukadd, ek kreda awat dekke inne k nisa. Saha, matat isella rahane tim prasadi matat tahan itu na me deng etrem me ayah kerala neti, ekane me ayah ge tina dakshata abi itu nih, tham ayah te me sampat langkawi takshaniya, araha keragan de beri vechu sidivi monahari adukke na monahari deh aku kudu kalgri pitu mangi mahalat ina, matat bedak keran de me me tham ekane ya golu ya tine. Oh, udah Hollywood film balik. Matat keran de, so matat tipu nai prasadi mahan de monahari deh adda ya teti kira. Eternal mama malih untuk prosesnya kehui eternal mami mama kalau sesuatu mami vidir rendilai innet martial arts kerupu hinda. Kita apa mage eternal sekolah eva sendiri mama nokerupu event agaknya. Itu kote eh evat tapi hema tenaga kedima mata perwujudan pelatih ya nama mama mage dalam eternal mami mang ekan ubi yoga hema tenaga kini deh eternal mami bagi punci betening abu tabat tanluik. Netu ya tinggal. Ikan rumah itu, tapi malih mama rupiah panzi itu gutika apu rupiah panzi buat lebih nanti kali ini lalu mama sih nambah abe, kalau gutika nanti ini dalam ini. Hebei mang itu nego itu, mata loko adistan ya, loko balapur itu tapi mana melangkah kau dahari, mana kini kena lagi nih. Hebei itu pernah mama mang kau di gila anduna ganu. Mama kau deh, mata kerana bulu apa muka deh, mungkin rupiah koi bagi deh, itu mungkin melastan aja input kita ikhni mei, mung nangi mata muli mana, mama dekko tuh, butuh mungkin mama memang keserai. Ikan mama itu kota mama fight aja, ikan satan karuwek kati, satan karuwek kati film dekat tuh nuka fight kerana mata pasti awal lagu na, itu pasti ini mata ek dekka pasti mata itu nama, ini mama gini putih, kiki putih mami, arah sadan tuh, ini ros lagi kutekan na, banyak terus mereka hari bihlu aku aja, itu mata itu nuna. Nah, mama ini personality ada agam, ini enggak ada agam orang kita. Jadi ini ke tahu pihara kiri itu mami masih lalas kerana mama mage kaya baru dini kerana mama pelupuna, itu mage body ke ada agam. Itu kota mama ini enak kota produk build up enak kota mage itu nama kita nih mana langkah kita hari itu satan nalu ek pelan kita. Itu pas mang ek best enak kota, bayi satan karuai satan nalu yang terlalu kubina sakti. Itu kota satan karuai kau mana satan nalu ek ini kita langganya tiket itu mami mede Perguna kerana tu. Itu kata mama hatter mana langkah films ku dark balan orang peranan lagi ini patah ke yudha kerupu fight sehema itu pasi Hollywood Bollywood tu silu silu bah pada honda eva mang hari hari embaran. Embaran mang eva satan naluhe kiri itu pasi yang nirmana kipi kerja dah. Itu kata mana itu dina itu pasi bau kali ini dina mama hatter mana itu pasi satan adyaksho rekwin nona itu maging mata satu tu ena dia keragangan beri beri. Mang asalkan dia mata keragangan beri beri puni pipas ya kira. Ia pasal mama kita timnya kita dah agen, mama sekarang ada eksyen kerja kena. Ebagai yang mana kita lagi bahagian macam cerita kita udah dini, nih. Ebagai mangi cerita kita hari agen, bandar naik agen. Ini kita ya terus terus mangi bahasa naik atau mata. Nispaadu guru ada eksyen guru kita dini khambo agen. Ini ting ebagai yang kita masih ingin kita terus dulu bela agen. Apa bodoh yang kat kalau ting ya terus bohmis tuh ti. Ebagai yang ni ini pasal sih mana sekarang ada eksyen kerja apa. Perdana alamik kerana ya ada eksyen guru bela bela. Tapi memang nohit bodoh kan? Memang piyawar, ayam lah. Nanggi kipas nanti mang utre deh na. Memi ira bahasa, pedahana nalu a. Enak orang mati ira bahasa, nampi bahasa. Mama, unda nalu he kini noni kene. Ini bahasa itu ya. Tapi kalau ekat, mata mang hamil lah mungkin dia tanya, mami hamil dia, mama selusun kerana dia valne. Memang ada hana agama tulah tamai. Mie silu deh mata lebih nang mali. Muka tapi gain honda tekan mami hamil dia mepabatin. Itu kalau mama hamil lah, mitera mami Mungkin Yesus selama ini mana yang hamadai melihat ni, umnan setama kita selalu semua orang tahu hamadai apa sih tujuan ni. Ini yang hendak, ada, honda cerita kerana pipa hasil itu lalu ini kerana mata,
මගේ මොනවා කරත් මට තියෙන ස්ටන්ට් ඇත්තේ ලොකු මිනිහාවක් තියෙනවා. හැමදාම මම ඒක අප්ඩේට් වෙන්න ඕනේ. එතකොට ලංකාවේ කේබල් තාක්ෂණය එහෙම මහලුකට තිබුණේ නැහැ. මම තමයි මුලින් ටිකේක මට පෙර පරම්පරාවල ඒවා කරගෙන හිටියා. නමුත් මේක හරියට කරන්න ඕනේ කියන දැනගමට ආවට පස්සේ මම ඒක ස්ටඩි කරගෙන ඊට පස්සේ වෙනම මම කේබල් යුනිට් එකක් පටන් ගත්තා. WK කේබල් යුනිට් කියලා. ඉතින් ඒක අද ස්ථාපිත කරලා ලංකාවේ තියෙනවා. ඉතින් මම අර නංගි කිව්ව ප්‍රශ්නත් එක්ක මම මේක අදාළ කරන්නම්. මොකද මල්ලි කිව්වා වගේම මේ මට මම ෆිල්ම් කීපෙකම කේබල් ස්ටන්ට් කරනවා. හැබැයි ලංකාවේ මෙතෙක් කිසිම චිත්‍රපටයක නොකරපු දෙවන්ත නිර්මාණයකට මට සම්බන්ධ කරගන්නවා ජැක්සන්ත් මහත්මයාගේ සම්බුලා දේවී චිත්‍රපටය. ඉතින් මොකද ඔහු මං ගැන විශ්වාසය තියලා ඒ චිත්‍රපටයට මට ආරාධනා කිරීම ගැන මේ මම විශේෂයෙන්ම ජැක්සන් මහත්මයාට ස්තුති කරනවා. ඒ වගේම ඔහුට නිරෝගී සුවයක් මෙන්නම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මොකද පතාක යෝධයෙක් අපි සිනමාවේ රැඳිය යුතු ඔහුගෙන් අපි ඉගෙන ගත යුතු ගොඩාක් දේවල් තියෙනවා. ඉතින් ඒ හින්දා මේ ඒ චිත්‍රපටිය වැඩ කිරීමත් එක්කලා මට ලොකු විවාසයක් තියෙනවා. මම මේ ඉගෙන ගත්ත දේ ඇත්තටම මම තාම අපේ රටේ ප්‍රයෝජනයක් මට දෙන්න අවස්ථාවක් ලැබිලා නැහැ. අර ඒ හින්දා තමයි මම අර ගොඩක් දුරට මල්ලි අර මුණින් මාව හඳුන්වනකොට නිස්පදකවරයා කියනකොට මම ඇත්තටම මේ භූමිකාවට කැමති නැහැ. හැබැයි යම් අත්දැකීමක් ගන්න ඕනේ ඉතින් තමයි මම ඒ චිත්‍රපටි කීපයකටම නිස්පදක පැත්තෙන් දායක වුණේ. හැබැයි ඒත් සල්ලි තිබල නැහැ. මේ මගේ පළවෙනි චිත්‍රපටිය මම කරන්නේ රුපියල් 50,000ක් අතීතයයි. හැබැයි චිත්‍රපටිය ඉවරනකොට ලක්ෂ 38ක් වියදම් කරනවා. දෙවෙනි චිත්‍රපටියත් ඒ වගේ. තුන්වෙනි චිත්‍රපටියත් ඒ වගේ. හැබැයි ඒ හැම දෙයකම මගේ සබ්ජෙක්ට් එක මට ඔඩියන්ස් එකට පෙන්වන්න ඕනේ ඉතින් තමයි මම මේ හැම දෙයකටම දායක වෙන්නේ. ඉතින් දැන් තියෙන ලොකු විපාසයක් ඇත්තටම දැන් මාලාද තියෙන සම්පත්තිකත් ප්‍රයෝජන අරගෙන ලංකාවේ ජාත්‍යන්තර මට්ටමේ යන්න පුළුවන් චිත්‍රපටයකට දායක වීමේ ආසාව දයා එහෙම වගේ චිත්‍රපටයක් තමයි ඔය ජැක්සන් නැති මහත්මගේ චිත්‍රපටියත්. හැබැයි මටත් පොඩි විපාසයක් තියෙනවා ඒ වගේ වැඩක් කරන්න ඕන කියන එක. පිටු ටිකේ වැඩේ නම් ඉවරයි. පිටු ටික හදලා ඉවරයි. කකරතු පාටයි එකක් සුදු පාටයි අනිත් එක සුදුයි රතුයි. රතුයි සුදුයි. අපි ටිකක් ලස්සර කරලා හදලා ගත්තාද පිටු ටික. එතකොට දැන් අර හොද්දේ කිරි හොද්දේ වැඩි වෙනවා. සාමාන්‍යයෙන් අපි දන්නවා පිට්ටු කන්න හොද්දක් පොඩ්ඩක් වැඩිපුර තියෙනවා නැත්තම් පොල් කිරිත් එක්කන. අපි ඉතින් අද පිට්ටු කන්න හදන්නේ නිකන් කොච්චි කරන දෙයක් වගේ දැක්ක නේද අර මේක කොච්චර අපිට ඇත්ත එකක් නිය කරනවාද කියලා මෙතන. ඉතින් කොච්චි කරන දෙයක් වගේ රණ්ඩු වෙච්ච නිසා අපි කොච්චි කිරි හොද්දක් තමයි අද පිට්ටු කන්න හදන්නේ. ශාලිකාගෙන් මට අර ප්‍රශ්න අහන්න තියෙනවා. ශාලිකත් ගොඩාක් විවිධ චරිතවල රංගපෑවනේ චරිතාංග රංගන ශිල්පිනියක් හැටියට සමහර වෙලාවට විනෝදාත්මක චරිත සමහර වෙලාවට ටිකක් සැර පරුෂ එහෙම චරිත. ඔයාගේ ජීවිතෙත් දැන් මේ අයියට වගේ ආශාවක් තියෙනවද මට මෙන්න මෙහෙම කැරක්ටර් එකක් ලැබුණා නම් මං හරි ආසයි එහෙම කියලා දැන් කවදාවත් කරගන්න බෑ. අපි අධ්‍යක්ෂකවරුත් බලාගෙන නැතිනේ. එනේ අපි නෑ නිකන් මං අහන්නේ ඒක සමහරට ගොඩක් දෙනෙකුට රංගන ශිල්පින් හැටියට ශිල්පිනියන් හැටියට ආශාවක් තියෙන තියෙනවා. දැන් ඇත්තටම දැන් අපි රැකියාවක් කරා නම් එකම වෘත්තිය තමයි නියැලෙන්න වෙන්නේ. වාසනාවට දැන් මේකට එන්න හිතකවත් තිබුණ නැති එන්න ඇත්තටම හිතලවත් නැහැ. මම නම් ඇත්තටම මට ගුරුවරියක් වෙන්න උමනාව තිබ්බේ. එදා ඒක මං කරා නම් මට ඒක තමයි. එතනින් එහා අපි දෙයක් දන්නේ නැහැ ඇත්තටම. හැබැයි අද අපිට පුළුවන් වෙලා තියෙනවා නේ ඉතින් විවිධ වූ චරිත සමාජයේ ඕනතරම් චරිත තියෙනවා නිරූපණය කරන්න. ඉතින් ඒවෙන් අපි තාම ඇත්තටම ගොඩක් කරලා නැහැ. ඉගෙන ගන්න තියෙන දේ බොහෝයි. ඉතින් එවැනි මං ආසයි අමාරු විදිහේ චරිත නිරූපණය කරන්න මං ආසයි. විවිධ වූ චරිත නිරූපණය කරන්න මං ගොඩක් ආසයි. මේ ඉතින් ඔය ෆයිටින් පැත්තෙන් මොනවා හරි දෙයක් ඒ වගේ තියෙනවා. හැබැයි ඒ වගේම මම ආසයි විශේෂයෙන් ආසාවක් තියෙනවා මේ මෙහෙණින් වහන්සේ කෙනෙක්ගේ චරිතය නිරූපණය කරන්න ලොකු ආසාවක් තියෙනවා. ඇත්තටම වෙන්න ආසාවක් නැහැ නේ නේ. නෑ මං ඇත්තටම අර අර චරිත කළා ගොඩක් ඒවා කරලා තියෙනවානේ. අර මට ආසයි දවසකට හරි අර ඒ ආසාව තියෙනවා මේ නිකාං කරන්න එක නෙවෙයි මට නිකන් දවසකට හරි එක දාගෙන එහෙම ඉඳලා බලන්න මට ලොකු ආසාවක්. කොන්නේ? ඈ කොන්නේ? කැප කිරීම කරලා ඇසි? නෑ ලංකාවේ නම් ඉතින් මේ ඔක්කොණ්ඩේ අයින් කරලා එහෙම කරන්න ගියොත් ඇත්තටම අමාරුයි නේ ඇත්ත කතාව. ඉතින් ඒක නිසා මේ එහෙම නෙවෙයි දවසකට හෝ වේවා එහෙම දැන් අර වැඩකට කතා කරලා ගෙදර අමහලා කරලා ඔක්කොමත් තියෙනවා. දැන් අර මේ ඇත්තටම කොණ්ඩවලට බඩු නෑ හදන්න මේකප් අනම් මනම් නැහැ කියලා වෙලා මේ ඉන්නව නැත්තම් මෙලා ටික කෙරිලා. ඉතින් මේ ආසයි එහෙම දෙයකට සංගයක ඇත්තටම දැකලා තියෙන දෙයක් තමයි මේ මේ මල්ලි මේ චරිතයකට ශාලිකා පරිණත ඒ කියන්නේ අපි ඒකට චරිතයට යොමු වෙනකොට මෑ ඉතාමත් කැපවීමක් කරනවා. ඒක මම දැක්කේ ලොකුම දේ දැක්කේ
අන්තිම සීන් එකේ මම මිනිහක් මේක නැත්නම් මම මරන්නේ නැහැ මරන්නේ නැහැ නමුත් අදටව පොලිසියෙන් අරන් යනකොට මම ඒ කඩරව වෙනුවෙන් වැළපෙන වැළපීම ඒ කියන්නේ මේ කිසිම මේ ඇඬුවා නේ ඒක මයිනනේ සෙට් එකේදී තමයි අපිට පළවෙනිම මේ රියැක්ෂන් එක එන්නේ ඉතින් මම ඒ දීපු ඒ කඩරයියා කියලා මම කෑ ගහන ටික මං හිතන්නේ ඒක වහිතන්නක කදිර වගේ කිකුට ඇසතොල්ට කඳුර වෙනවා ඒකනේ කියන්නේ ඒක හැබැයි ඊට පස්සේ ටෙලිකාස්ට් වෙද්දිත් එහෙමයි හරි විදිහට මං කිව්වේ ඒක නංගිට අර මම අහසයි ආ වගේ තියෙන ඒ හැකියාවන් එක්කලා හොඳ අධ්‍යක්ෂවරු යටතේ ඇයට සහ අපිට ලැබෙන සහයෝගය ඔව් ඒක කියන්නේ දැන් දැන් හිතන්නක අපි ඉදිරිපත් කරනකොට යම් දෙයක් ඒකට නිකම්ම දෙබසක් කිව්වොත් අපිට එතනින් එහා රියැක්ෂන් එකක් ගන්න නැහැනේ හැබැයි අපි මේ මොනවා හරි කණ්ඩ දෙන බත් එක කණ්ඩ දෙන මේ ආයක එකපාරට ගන්නට වැඩිය බලලා ඉවරලා මොකක් හරි රියැක්ෂන් නැදෙන අපි තාම මොනවා හරි අපි රියැක්ට් කරනවා ඒකටනේ ඒ වගේ ඉතින් අර එකිනෙකා ගැන කියන්නේ අමුතුවෙන් ඔකලි හැම වෙලේම ලියලා නැහැනේ ඒක අපිට තියෙන්න ඕනේ අවබෝධයක් අනිත් කෙනාට තියෙන්න ඕනේ අපි කොහොමද ඒ වගේ අයියම උකට කර කතා බහ කරලා එහෙම ඒ හරි උනන්දුයි ඉතින් ඒ වගේ අර ලැබෙන දේත් අපිට අනිත් කෙනාගේ සහෝගියත් මාර වටිනවා ඉතින් ඒ අතින් ඒ සියලුම දෙන ඇත්තටම මේ නිර්මාණ මම පොඩි ප්‍රශ්නයක් ඔය දෙන්නට ඒ ඔය දෙන්න දැන් රඟපාන්නේ ඇත්තටම අපිට රංගපාන්න උනේ නැහැ කාලෙකින්. හැබැයි දැන් අපි උදන්න මෙන් ඉන්නවා නේද අපි. ඔව් ඉතින් ඒක. ගෙදර රංගපෑම හොඳට ගෙදර රංගපෑම කරන්න ඕන නිසා තමයි ඇත්තටම මේ පොඩි එකනත් එක්ක. ඔව්. තව හැබැයි මලිය ඇත්තටම මම ඒ දෙන්නේ මූණට කියන නෙමෙයි නංගියගේ. ඒ කියන්නේ ඒ නංගියගේ තියෙන ඒ අවිහිංසක කම් එකල දැක්ක රංගපෑම විශේෂයෙන් මල්ලි. ඔව්. ඒ කියන්නේ ඔයාගේ ওই තියෙන පෙනුම රතර මල්ලියෝ. ඒක මගේ වචනෙන් ඉන්නේ ඒක. එනවා එනවා එනවා. ඒක මම කියන්නේ මේ මේ ඒක අයින් කරගෙන ඉන්න එපා. කොහොම ස්තුතියි අපි විශ්වාස කරන මේ රටේ තියෙන සම්පත් කලාවට මේ රටේ තියෙන මේ දේවල් ඔක්කොම යම් ආකාරයකින් හොඳ වෙනකොට ඒ අවස්ථාවන් අපි සියලු දෙනාටම උදා වෙන්නේ කියලා මොකද අපි හැමෝම මේ රංගන ශාස්ත්‍රයේ කැමති හොඳ චරිත ලැබෙනවා හැබැයි අන්න මේ 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 දෙන්නගේ හැකියාව මෙතෙන්දි දැක්කා අපි සහ අපි දැකලා තියෙනවා තීරේ හැබැයි ඒ නිසා මට මේ දෙන්නගෙන් අහන්නට ඕන දෙයක් දැන් ඇත්තටම හැකියාව තියෙනවන්නේ අර අයියගේ වගේ පොඩි චරිතයක් දුන්නොත් ඒක tag ගාලා create කරගැනීම හැකියාව දෙදෙනාටම තියෙනවා ඔය දෙදෙනාටම ඔය හැකියාවට ලංකාව ඇතුළ නිසි ඇගෙීම ලැබුණාද අපි නංගි කතා කරමු. උත්තර නොදීන කොහොමද? ඒක මම දෙයක් තියෙනවා නංගි. මම එක පැත්තක මම හස සතුටු වෙනවා. ඒ කියන්නේ අපි අර ලද දෙයින් සතුටු වෙනවා කියන ඒ සාම්ප්‍රදායි වචනෙට යනවා නෙමෙයි. නමුත් කලාකරුවෙක් හැටියට මම ආපු ගමනත් එක්ක අද මම මේන් තත්ත්වෙත් එක්කලා මට ලැබිච්ච දේවල් එක්කලා මම ඇත්තටම සතුටු වෙනවා නංගිය. මොකද විශේෂයෙන්ම මම කලාකරුවෙක් වීම ගැන සතුටුයි. විශේෂයෙන්ම මොකද අද මගේ දරුව දෙන්නාත් එක්ක මගේ බයරියාවත් එක්කම සතුටින් ජීවත් වෙන්නේ. මම කොන්ද කිලින් දින කලාකරුවෙක් කින්ද. ඉතින් මම කලාවට බොහොම ආදරේ. ඉතින් ඒ වගේම තමයි අර මේ කලාවේ ඉන්න අයටත් කියන්නේ අපි මොකද මේ කලාව ආයුධ ලෙස ප්‍රයෝජනට ගන්න එපා. මේක මොකද හැමෝටම කලාකරුව වෙන්න බෑ. මම අර මල්ලිට නංගිට කිව්වේ ඒකයි රඟපාන්න. කලාකරුව වෙන්න පුළුවන් කලාකරුව වෙන්න අමාරුයි. ඔව්. ඒ හින්දා මේ අපි පුළුවන් තරම් මේක රැකගෙන හොඳ කලාකරුවෙක් ඇරීට ජීවත් වෙන්න ඕන කියන තැනක මම හිතනවා. කියන්නේ ඕනම දෙයක හෘද සාක්ෂි කතා කරනවානේ. කොතන හෝ වේවා. ඉතින් අපි හරි දෙයක් කළොත්නේ අපිට ඒක කතා කරන්න පුළුවන්නේ. සහ අපි සතුටටපත් වෙන්නේ. ඒතර අපි ඒ දේවල් නැගීම් කියන දේවල් ඇත්තටම අපි ලැබිය යුතු තැන් වල අපි ලබනවා නැත්තේ නෑනේ. අපිට සමාජයේ අපි කොහාට හරි ගියාම ජනතාවගේ ඇගීම තරම් දැන් සමහර වෙලාවට අපිට මේක ඇත්තටම මේක වාසනාවක්. ඒක වාසනාවක් විදියට ගත්තොත් මේ ඒක සමහර අවාසනාව පැත්තකට හරවන්නේ නැතුව මොකද දැන් අපිට මොන ප්‍රශ්න තිබ්බත් අපි ගොඩක් වෙලාවට මොන කාර්යබහුල වුණත් මොන දේ තිබුණත් අපි හිතන්නකෝ සෙට් එකට ගිහිල්ලා අපි ඒ එතෙන්ට ගියාට පස්සේ ඒ සියලු දේවල් අමතකයිනේ. ඒ ඇක්ෂන් කියන තුල මේ දැන් ඉන්නවා අපි වෙන මූඩ් එකක. හැබැයි අතනේ ස්ටෑන්ඩ් බයි කරනකොට අපි දන්නේ නැහැ ඇත්තටම අර දේවල් කොහේ ගිහිල්ලාද කියනත් ඒ වගේ අර වාසනාවකට අපිට ඒක දැන් මේක අර ඇඟට පත්තියන් වෙලා මේක ඒකෙන් ඉතින් මං හිතන්නේ අපිට ලොකු වාසනාවක් තියෙනවා මේ අපිට කවුරු දැන් සමහරලාට අපි මේ 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 ප්‍රේක්ෂකින්ගේ ආදරේම නිසා සමහර තැන්වලදී මෙහෙම තියෙනවනේ කියලා හිතාදාගත්ත තැන් ඒගොල්ලෝ නිසා කරන්න ඕනේ කියපු තැන් එහෙම තියෙනවා. හැබැයි සමහර ගේම් වලදී අපිට වැඩිය ඒගොල්ලෝ බලාපොරොත්තු තියපු අවස්ථාවල මට දැනලා තියෙනවා. ඒ කියන්නේ මේක ඒ කියන්නේ ඒගොල්ලෝ දුක් වෙනකොට මට ඒ කියන්නේ එතකොට හිටිලා තියෙනවා මේ ඇගීම මට නෙවෙයි ඇත්තටම මෙච්චර මේ මේ ඒ දුක් වෙන නිසා මෙහෙම තිබිච්ච තැන් තිබිලා තියෙනවා. එතකොට එදා තමයි දැනෙලා තියෙන්නේ මට මේක ඇත්තට මට නෙවෙයි නේ මම නෙවෙයි මට නෙවෙයි මේක ලැබිය යුත්තේ මේ මම මෙයාල වෙනුවෙන් කියන එක එහෙම ආදරණීය අවස්ථා දුක හිතිච්ච අවස්ථා තිබිලා තියෙනවා. හැබැයි ඉතින් අපි මේ දේවල් හිත හිත ඉන්න එක නෙවෙයි ඉතින් ඇත්තටම ලැබිච්ච දේ යහපත් විදියට අරගෙන ඉතින්
ඇත්තනම අපි අර වෙන ජොබ් එකකට වඩා වැඩිය අපි තෘප්තිමත් මේක ඒකයි ඒක නිසා මේ දේවල් සතුටින් තෘප්ති වෙන්න ඕනේ හරි ඔෂිනි ඔව් අපිට පෙන්වන්නකෝ එහෙනම් විද්‍යෝද්දත් වෙන ලයින් එක ඔව් අපිට අවසාන අදියර පෙන්වන්න පුළුවන් කිරි හොද්දේ අපි හදාගෙන ඉවරයි මෙන්න මෙතන පෙන්වන්න පුළුවන් නම් අපිට අවසාන නිමාව පෙන්ව ගන්න පුළුවන් ඔව් සාමාන්‍ය කතාවක් වෙන්නේ කිරි හොද්ද හදනවා අනිවාර්යෙන් හැඳි ගන්න ඕනේ කියලා නිසා කිරි හොද්ද හැඳි ගන්න ඕනේ නැත්නම් කිරි උතුරලා ගියොත් එම අපිට රස නැති වෙනවා කිරි හොද්දක් හැඳි ගාලා හදනකොට තමයි රස වෙන්නේ අර කතාවක ළමෙක් වුණත් අර ගහලා දාන්න ඕනේ කිරි හොද්දක් නම් හැඳි ගාලා දාන්න ඕනේ කියලා ඒ වගේ ඉතින් ඒ කියන්නේ රස ගියොත් රසත් නැති වෙනවා ගුණත් නැති වෙනවා රසත් නැති වෙන මෙන්න මේ වගේ තමයි මම කිව්වේ මේ කිරි හොද්ද කහ පාටත් නැහැ සුදු පාටත් නැහැ දෙපැත්තට තියෙන කිරි හොද්ද මෙන්න මේ විදිහට තමයි හදාගත්තේ ඔව් ඉතින් මේ කිරි හොද්දයිත් එක්ක අර පිටු ටික කන්න තමයි තියෙන්නේ කන්න තමයි තියෙන්නේ අපේ අද ආරාධිත අමුත්තෝ දෙන්නටමයි විශේෂයෙන්ම මේක හැදුවේ ඉතින් වැඩසටහනෙන් නනත් විශේෂයෙන්ම කොච්චි කිරි හොද්ද කොච්චි කිරි හොද්ද වැඩසටහනෙන් පස්සේ අපි පිළිගන්නවා අපිත් රස විඳිමු අපේ කාලේ ඉතින් ඉක්මනින් ගියා නේද? අකමැතිම තමයි. අපේ ගොඩක් දේවල් කතා ගන්න තිබුණාත් අපි මේ පොඩියට හරි මේ දැන් මේ දවස්වල ගේම් චිත්‍රපටිය තිරගත වෙනවා නේ. ඇත්තටම මලි මේ කාලේ හිටිට ෆිල්ම් එක රිලීස් කරනවා කියන එකත් ගේම් එකක් තමයි. ඉතින් ඒ අවදානම අරගෙන සොයංගල්ලිස් මහත්මයා මේ ගේම් චිත්‍රපටිය තිරගත කිරීම ගැන සතුටු වෙනවා. ඒ වගේම මගේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට මේ වෙලාවේ අවස්ථාව කරගන්නවා ස්තුති කරන්නත්. මොකද මෙච්චර ව්‍යසනයක් තිබිලා අපේ රටේ නංගි මගේ ආදරණීය ප්‍රේක්ෂකයන් මේ වෙනකොටත් සිනමා හල් වලට ගිහිල්ලා තෙල් නැතුව කන්න නැතුව නමුත් හැබැයි ඒ ප්‍රේක්ෂකයෝ දකිනවා මේ තියෙන ප්‍රේක්ෂකයෙක්ත් එක්කලා අපිට විඳින්න පුළුවන් තැන මොකද්ද ඒක කලා මාත්‍ය කියලා තේරුම් ගන්න තියෙනවා ඉතින් මේ මොහොතේ සිනමා හල් වලට ගිය ආදරණීය ප්‍රේක්ෂකයන්ට ස්තුති කරනවා අනේ ඔයගොල්ලෝ හින්දා තමයි සිනමාව රැකෙන්නේ ඉතින් ගේම් බලපු හැමෝටම ස්තුති ඉදිරියටත් ගේම් බලන්න විශේෂයෙන්ම ඔයගොල්ලන්ගේ ආකර්ෂණීය නළුවා රංජන රාමනායකගේ සිරගත වීමට ප්‍රථම කරපු අවසාන චිත්‍රපටිය ගේම් බලන්න. හරි. ඉතින් ඔන්න අපේ මේ කාලි ඉක්මනින් මෑන් නිසා ශාලිකා අද සහභාගී වුණා. ඇත්තටම ගොඩක් සතුටුයි මතක් කරන්න ඕනේ. මොකද සිරස කියන්නේ මගේ මුල් කාලීනව මට මෙතන ඇත්තටම මේ තියෙනවා. මොකද කාව්‍ය වසූදා කාලේ ඉඳන්ම මට මෙතන පුරුදුයි ඇත්තටම. ඉතින් ඒ කාලේ ඉඳන් ඉන්න මිතුරු තුන්දෙනේ හතර දෙනෙක් මෙතන දැන් මේ වෙනකොට චන්දිම පුලින්දු සමිත ඔය කට්ටියම ඇත්තටම මේ තව ඉන්නවා නම මතක වෙනවා. ඉතින් හරිම මේ අවුරුදු ඒ කියන්නේ අවුරුදු 10කටත් එහා ඉතින් යාළුවෝ ඉතින් වැඩ කරන්නේ ඒ කාලේ ඉඳලාමයි මං අවුරුදු සෑහෙන කාලයක් ඉතින් කාවේ වසුද කියන්නේ මුල් කාලේ වගේනේ ඉතින් ඒ හින්දා ගොඩාක් සතුටුයි අද එතෙන්ට එන්න ලැබීම ගැන ඔයාලා දෙන්න ඇත්තට මට හම්බෙච්ච අවුරුදු උසවලදී තමයි හම්බෙලා තියෙන්නේ රාමගිරිනේ හම්බෙලා නැහැ හැබැයි හොඳ යාළුවෝ දෙන්නෙක් මට මේ හදවතින් ආදරේ ඉතින් සතුටුයි මට මගේ සහෝදරයත් එක්ක ප්‍රෝග්‍රෑම් එකට එන්න ලැබීම ගැන ගොඩාක් සතුටුයි ආදරේ සියසට වැසන්දේ එතන මලේ මේ පැයකමාර ගෙවුනේ කොහොමද කියලා හිතා ගන්නවා කාලේ එතන සුන්දරයි විශේෂයෙන්ම ඔය දෙන්න ස්තුති කරනවා මොකද ඔය දෙන්න හරි ලස්සන ප්‍රෝග්‍රෑම් එකක් කරනවා විශේෂයෙන්ම අපේ අපිට කෑම දුන්නේ නිසා තමයි ඔයාලට ස්තුති කරන්නේ බඩ අනිවාර්යෙන්ම අඩු කරනවා අයිය තමයි පිට්ටු ගන්න කෙප්පේ බඩ අඩු කරලා දෙන්න බඩ අඩු කරනවා අනිවාර්යෙන්ම ඉල්ලීවා ඔව් අනිවාර්යෙන් ඉතින් ඒ වගේ තමයි මේ සිරස කියන්නේ මට අලුත් තැනක් නෙමෙයි මල්ලී ආමටත් මෙතන ගෙදර වගේ මොකද මේකේ ස්ටයිමින් ස්ටුඩියෝ එකේ කේබල් තාක්ෂණය උදා කරපු ඉවෙන්ට් වල ගොඩක් දේම මම සහ මගේ ටීම් එක තමයි වැඩ කරේ ඉතින් මේ සියලු දෙනාට මම ස්තුති කරනවා මොකද විශේෂයෙන්ම මගේ ආදරණීය කැමරා ශිල්පීන් මොහුන් තමයි අපි මේ ලස්සනට අපේ ප්‍රෝග්‍රෑම් එක ලස්සනට කරන්නේ ඉතින් මේ ප්‍රෝග්‍රෑම් එක නිෂ්පාදකවරයා තාමත් ආදරෙන් මතක් කරනවා. නැවත වරක් ඔය දෙන්නට බොහොම ස්තුතියි අපිව කැඳවුවට. ස්තුතියි. ගොඩක් ස්තුතියි සහ ජීවිතේ මෙන් තරහ වෙනවා මල්ලි මේ. ස්තුති කරගෙන තුනුණත් නේ. ඔව් ඔව්. විනාඩියක් දෙන්න. සහෝදරයෝ. ඒ වගේම මගේ ආදරණීය සහෝදරයෝ. ස්තුති. ඔක කෝල් එකක් දෙලත් ස්තුති කරන්න පුළුවා. මාන්ති අයියෙන්ම මාව ඉතින් තරහ ඉතුරු කරන් යන්න ඕනේ. ඔව් ඒක හොඳ නෑ. ඒක. සාලිකාවෙන් ඔයාලට ඔන්න අවසන්ෂන් ප්‍රාර්ථනා කරන්නත් පුළුවන්. අයි බයි බයි. ඒක යා කරනවා නේ කොහොමද? ඒ පාටලවට. ඉතින් ගොඩක් ස්තුතියි අද දවසේ සහභාගී වුණාට. ප්‍රාර්ථනා කරනවා මේ කලා ලෝකයේ තියෙන හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ට සිද්ධ වෙන්න කියලා සහ පෞද්ගලික ජීවිතයේ තියෙන හැම බලාපොරොත්තුවක්ම මොකද ඔයගොල්ලෝ අපිට ගොඩක් වටිනවා ඒක නිසාම දීර්ඝ කාලයක් මේක රැඳිරෙන්න මේ කලා ශාස්ත්‍රයට සහ අපේ මිත්‍රකම් වලට ගොඩක් දේවල් කරන්නට පුළුවන්කමක් ලැබෙන්නට කියන ප්‍රාර්ථනාව වවංගම කරනවා